අයිබෝන් ඔබතුමාට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට තරඟ කරන්න ඇයි ඔබතුමා තීරණය කළේ? ක්‍රීඩා සමාජ වලින් විශාල ඉල්ලීමක් තිබුණා. උගක් අයගේ අදහසක් තිබුණා. මේක ඊළඟ තලයට යෑම සඳහා ආරම්භ කිරීම සඳහා මම පැමිණිය යුතුයි කියලා. ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, තේරීම් කමිටු සභාපතිවරයාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ හේතු නිසාවෙන් සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයේම දේශපාලනීකරණය වෙනවා කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? එහෙම හිතන්න අමාරුයි. මොකද මම කලින් කිව්වා වගේ මම අවුරුදු ගණනාවක් මේ පරිපාලන හිටිය කෙනෙක් දේශපාලනට කලින්. අපේ පරිපාලන පරිපූර්ණ සහ දේශපාලන යම්කිසි සම්බන්ධතාවයක් තියෙන ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඒක වාසිදායක දෙයක් වෙනවා. මේ වන විට උපාලි ධර්මදාස මහතා ඔබගේ ප්‍රතිවාදියා ලෙස සිටිනවා. මේ ඔබට අභියෝගයක්ද? මම හිතන්නේ ඡන්දය ජයග්‍රහණය කිරීම කිසිම අපිට කැටලුවක් නෑ. ක්‍රිකට් මහපුටුවේ ඉඳගන්න ජනාධිපතිවරයාගේ ආශිර්වාදය අවශ්‍යයි කියලා ඔබතුමා හිතනවද? මම දේශපාලකයෙක්. මම මගේ පක්ෂේ නායකයාගේ පක්ෂ නායකත්වයේ ආශිර්වාදේ සාකච්ඡාවක් ඇති කරගෙන මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ මේකට එන්න. ඒ නිසා මම මේ ගැන වගේ නායකයන්ගෙන් ඇහුවා. ඔහු මට ආශිර්වාද කරා. මේ වන විට ඔබතුමාගේ ඉදිරිපත් වීම අභියෝගයට ලක් වෙලා තියෙනවා. මේ රටේ නීතියටවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීතියටවත් ඒ වගේම ක්‍රීඩා නීතියටවත් ICC ගේ නීතියටවත් කිසිම නීතියානුකූල නොවන දෙයක් මම කරන්නේ නැහැ. නමුත් මම කැමති නැහැ 30 වෙනිදායින් පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති වුණායින් පස්සේ මේ ප්‍රශ්න තියෙනවොත් කවුරේ මට එතකොට ඒ වෙන මොනහරි තීන්දුවක් ගන්න සිද්ධ. ඇතැම් මාධ්‍ය ආයතන ඔබතුමාගේ ඉදිරිපත් වීම දරුණු ලෙස විවේචනය කරන්න හේතුව මොකක්ද? අපි හදපු ආණ්ඩුවල අපේ ආණ්ඩුවේ තියෙන සම්පත් පාවිච්චි කරමින් ලයිසන් අරගෙන අලුත් මාධ්‍යයක් ආරම්භ කළා. රජයේ නියෝජිත කේන්ද්‍ර මං කලස්සල්ලටපත් වෙනවා. රංග සමුති පාලට නෙවෙයි හුත් ගන්න කියන එකයි අපේ පක්ෂයේ මතය, മന്ത്രി කණ්ඩායම මතය. ඒ නිසා ඒක ගැන හිතුවන් තේපාරක් හිතන්න ගන්න බැහැ. අවසාන වශයෙන් ක්‍රිකට් මහපුටුව ජය ගන්න ඔබතුමාට හැකියාවක් තියෙනවා කියලා විශ්වාසද? අනිවාර්යෙන්. දැන්ටත් මම ජය අරගෙන ඉවරයි.